ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය මුල් කරගත් තත්වයන් තුල ඊශ්‍රායලය ආශ්‍රිතව දැඩි ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා. දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ලවීම සමග ප්‍රබල මට්ටමේ ප්‍රතිප්‍රහාර ආරම්භ කරන ලද බවයි ඊශ්‍රායල රජය සඳහන් කළේ. මේ සමග ලෙබනනයේ සහ ගාසා තීරයේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර සහ මිසයිල් ප්‍රහාර ආරම්භ තිබෙනවා. ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ කලාප කිහිපයක් වෙත මේ වන විටත් රොකට් වෙඩි ප්‍රහාර ක්‍රියාත්මක බවයි නවතම වාර්තා වගින් සඳහන් කළේ. ලෙබනනයේ සිට රොකට් වෙඩි ප්‍රහාර 34ක් ඊශ්‍රායල භූමිය වෙත එල්ල වී තිබූ අතර මේට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ බවයි ඊශ්‍රායල හමුදාවේ වාර්තාවක් තුළින් प्रकाश कले इराने सहाय लबन हिस्बुल्ला कंडायाम विसिन हमास संविधाने समग एकाबद्ध मट्टमिन बेम प्रहार एल्लकर पवतिन बवत චෝදනා නගා තිබුණා. ඊශ්‍රායල බුද්ධ්‍යංශ ප්‍රදානි ටටීර් හේමන් ප්‍රකාශ කළේ බෙහෙදී දකුණු ලෙබනනයේ ත්‍රස්ත ඉලක්ක වෙත පහර දීමේ නියෝග ලබා දී පවතින බවයි. බෙහෙදී මූලික ඉලක්ක සම්පූර්ණ කර ඇති අතර ඊශ්‍රායල හමුදා කෙටි විරාමයක් ලබා ගනු ලබන බව දැනුම් දී තිබුණා. ඉදිරිපැය කිහිපය තුළ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වූ හොත් නොනවතින මට්ටමේ ප්‍රතිචාර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් කළේ. මෙය 2006 දින 34ක යුද්ධයෙන් පසු ඊශ්‍රායලයේ ආශ්‍රිතව වර්ධනය වී පවතින ගැටුම් සම්බන්ධ දරුණුතම අවදානම ලෙස නම් කර තිබෙනවා. ජෙරුසලමේ අල් අක්සා ඉස්ලාමීය දේවස්ථානය වෙත ඊශ්‍රායල හමුදා දින 2කදී ඇතුළු වීම සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණා. ලෝකය පුරා ඉස්ලාමීය භක්තිකයන්ගේ තුන්වන ශුද්ධ වූ භූමිය ලෙස අල් අක්සා දේවස්ථානය නම් කරනු ලබන අතර එම දේවස්ථානයේ පිහිටීම සම්බන්ධයෙන් දශක ගණනාවක සිට අර්බුද මතුව තිබෙනවා. යුදෙව්වන්ගේ ශුද්ධ වූ භූමියක් තුල මෙම දේවස්ථානයේ පිහිටීම ඊට හේතුව බවයි පවසා තිබුණේ. මේ අතර අල් අක්සා දේවස්ථානය වෙත ඊශ්‍රායල් හමුදා අද තෙවන දිනටත් ඇතුළු වී තිබෙනවා. දේවස්ථානයේ අභ්‍යන්තරයේ කඩා කපල්කාරී කණ්ඩායම් රැඳී සිටින බවට චෝදනා නගමින් මෙම පියවර අනුගමනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් ලෝකය පුරා ඉස්ලාමීය රාජ්‍යයන් දැඩි මට්ටමේ විරෝධය පළ කරනු ලැබූ අතර මෙය ආගමික මට්ටමේ ගැටුමක් ඇවිලවීම සඳහා ස්ථිර මට්ටමින් බලපෑ හැකි බව පවසා තිබුණා. තුර්කි ජනපති තායිප් එර්ඩොගන් ප්‍රකාශ කළේ මේ සමග ලෝකය පුරා ඉස්ලාමීය රාජ්‍යයන් කෝප වී සිටින බවයි. ඊශ්‍රායලයේ මෙම පියවර නවතා නොදැමුව හොත් දරුණු මට්ටමේ ප්‍රතිවිපාක මතුවිය හැකි බව පවසා තිබෙනවා. දෙවන තත්වයකදී බිලියනයක් සමග සටන් කිරීම සඳහා ඊශ්‍රායලයට සිදුවිය හැකි බවයි අනතුරු අඟවා තිබුණේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ සිය රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ඕනෑම පාර්ශවයක් පරාජය කිරීමට සූදානම් බවයි. ඊශ්‍රායලයට පහර දෙනු ලබන ඕනෑම පාර්ශවයක් වෙත විනාශය ළඟා කිරීමට සූදානම් බවද සඳහන් කළා. මේ අතර යුද අවදානම වළක්වා ගැනීම සඳහා සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතු බව ජගත් සංවිධානය දැනුම් දී තිබෙනවා. ලෙබනනයේ රඳවා සිටින සාමසාධක හමුදා ප්‍රධානි ඇරඩෝ ලාසරෝනා කියා සිටී සියලු පාර්ශව ගැටුම්කාරී තත්වය තුළින් ඉවත් විය යුතු බවයි. මෙම ගැටුම අඛණ්ඩව වර්ධනය වූ හොත් බරපතල මට්ටමේ තත්වයන් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.